1890 ලංකා මුඩුබිම ආඥා පනස සම්මත වුණා. ඒ යටතේ රට පුරා ගැමි ඉඩම් අක්කර දවස් දහස් ගණනකින් බ්‍රිතාන්‍ය රජය අත්පත් කරගත්තා. ඉන්පසු 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනස යටතේ ගොවියන්ට බලපත්‍රකම ඉඩම් කොටස් ලබා දුන්නා. හැබැයි අවුරුදු 100කට ආසන්න කාලයක් ගෙවි ගියත් මේ ගොවි බිම් වල අයිතිය ඒවා හිමි ගොවි ජනතාවට යවි පවරා දීමක් සිදු වුණේ නැහැ. හුණු වටේ කතාව නාට්‍ය කියවෙන පරිදි ගොවි ජන මනා වූ ලැබිය යුතු වූ සේම ගම්බිම්. අපේ ගම්බිම් යලිත් ගොවි ජනතාවගේ පුද්ගලික අයිතියට පවරා දෙනවා. බ්‍රිතාන්‍ය සමයේ පාරම්පරික ඉඩකඩම් අයිමූ ගොවි ජනතා යලිත් ඒ ගොවිම් වල සම්පූර්ණ පුද්ගලික අයිතිය අපි ලබා දෙනවා. මේ කාර්ය 2027 වර්ෂයේ ආරම්භ කොට තවත් වසර කීපයක් ඇතුළත සම්පූර්ණ නියම කිරීමට අපගේ අපේක්ෂාවයි. පවුල් ලක්ෂ 20කට මේ මගින් ඉඩකඩම් හා ගොවි බීම් අයිතිය ලැබෙනවා. මේ වෙනුවෙන් රුපියල් බිලියන 2ක් වෙන් කරනවා. We will go under the Crown Land Ordinance, State Land Ordinance and give free grants the way it was also given to other big enterprises. So all will get it. මම විශේෂයෙන්ම රාජ්‍ය සේනරත්න මන්ත්‍රීතුමාට ස්තුති කරන්න ඕනේ මේක පළමුවෙන් 2003 ක්‍රියාත්මක කිරීම ගැන. අපේ ගායන්ත ඇමතුමත් ඉන්නවා. ඒ සම්පූර්ණ සහයෝගය ඒ නිසා මෙතෙන්ට ලැබෙයි කියලා මේ ආයතනයට ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඇයි ඒක ප්‍රතික්ෂේප කරන්නවත් දැයි? මෙතුමා කරපු එක ආරම්භ කරපු එක. ඒ යෝජනාව ඉන්නේ අපි එතුමා එක කරේ. 2003 UMP ආණ්ඩුව යටතේ. දැන් මිනිස්සුට මේ ඉඩම් දෙන එකයි ඉඩම් සංවර්ධන පනතේ පර්මිට් අනුව ඉඩම් ඇත්ත වශයෙන්ම සින්නකර ඔප්පු කරන එක විරුද්ධද? විරුද්ධ මරික්ක මන්ත්‍රීතුමා හිනා වුණානේ.